අයිබෝන් 2021 ගිනුම් කරණයේ පන්තියේ වැරදි නිවැරදි කිරීම ඒකකයේ වැරදි නිවැරදි කිරීම ඒකකයේ දෙවෙනි ඔන්ලයින් එකත් එක්කයි ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ දෙවෙනි ඔන්ලයින් එකත් එක්කයි ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ එතකොට අපි එදා වැරදි නිවැරදි කිරීම වල සාකච්ඡා කළා දරුවෝ වැරදි ගිනුම් කරන වැරදක් කියන්නේ මොකද්ද ගිනුම් කරන වරද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා මොනවද දරුවෝ ගිනුම් කරන වැරදි ප්‍රධාන ප්‍රධාන කොටස් දෙක ගිනුම් කරන වැරදි වල තියෙන ප්‍රධානම කොටස තමයි මොකද්ද ශේෂ පරික්සුමක් මගින් අනාවරණය නොවන වැරදි මොනවද මේ අනාවරණය නොවනවා කිව්වේ ශේෂ පරික්සුමක එකතුව මොනව කරන්න හේතු වෙන්නේ නැහැ කිව්වද වෙනස් කරන්න හේතු වෙන්නේ නැති ඒවා ශේෂ පරික්සුමක එකතුව වෙනස් කරන්න හේතු වෙන්නේ නැති ඒවා ඒ කියන්නේ හර පැත්තේ එකතුවයි බැර පැත්තේ එකතුවයි මොනව කරන්න හේතු වෙන්නේ නැති ඒවාද වෙනස් කරන්න හේතු වෙන්නේ නැති ඒවාට කිව්ව මොන වැරදි කියලාද අනාවරණය නොවන වැරදි කියලා එදා අපි අනාවරණය නොවන වැරදි වර්ග කිහිපයක් කතා කළා පළවෙනි එක කතා කළා අත්හැරීමේ දෝෂය අත්හැරීම අත්හැරීම කියන්නේ මගහැරීම මගහැරුණොත් මොකද කරන්න ඕනි කිව්වේ ඒ ගනුදෙනුව සාමාන්‍ය විදිහට ලියන්න ඕනි කිව්වා ඊළඟට දෙවෙනි එක මොකද කිව්වේ දෙවෙනි එක මොකද කිව්වේ අපි දෙවෙනි එක ආද්වීකරණ දෝෂ මොකද ද්වීකරණ දෝෂයක් කිව්වේ එකම ගනුදෙනුවක් පොත්වල කීපාරක් ලියලාද දෙපාරක් ලියලා එකම ගනුදෙනුවක් පොත්වල දෙපාරක් ලියලා ඊළඟට දෙපාරක් ලියලා නම් වැරදි නේද එහෙනම් කරන්න ඕනේ එක ගනුදෙනුවක් පොත්වලින් මොනව කරලා දාන්න ඕනේද අයින් කරන්න ඕනේ එක ගනුදෙනුවක් පොත්වලින් අයින් කරන්න නම් මොකද කරන්නේ එකක් පොත්වලින් අයින් කරන්න නම් මොකද කරන්න ඕනේ ආන් හරි එකක් ගනුදෙනුවක් පොත්වලින් අයින් කරන්න නම් ලියපු එකේ මොන පැත්ත ලියන්න ඕනේද අනිත් පැත්ත ලියන්න ඕනේ තුන්වෙනි වර්ගය අපි කිව්වා ළමයි පිටපත් කිරීමේ හේවත් ලිපිකාර දෝෂ පිටපත් කිරීමේ හේවත් ලිපිකාර දෝෂ වලදී අපි කිව්වා එක වගේ ගිනුම් ගොඩාක් තියෙනකොට ඒ වගේ එක ගිනුමක වෙනුවට වෙනත් ගිනුමකට දැමීමේ දෝෂය කියනවා මොන දෝෂයක් කියලාද පිටපත් කිරීමේ දෝෂයක් කියලා. එතකොට පිටපත් කිරීමේ දෝෂයක් අපි සිදුව කිව්වා සිදුවෙන්නේ නොසලකිලිමත් භාවය නිසා. ඒ වගේම කියලා කතා කළා අපි නොසලකිලිමත් භාවය නෙමෙයි නොදැනුවත් භාවය නිසා ගිනුම් කරන මෙය නොදැනුවත් භාවය නිසා මූලධර්ම දෝෂය ඇති වෙනවා කියලා. එතකොට ඒකෙදිත් වෙන්නේ වැරදි ගිනුමකටයි පිටපත් වෙන්නේ. එතකොට ළමයි මේ දෙකේදීම මොකද වෙනවා කිව්වේ වැරදි ගිනුමෙන් අයින් කරලා මොන ගිනුමට ගන්නවා කිව්වද හරි ගිනුමට ගන්නවා කිව්වා. අද අපි යනවා නිබන්ධනේ හතරවෙනි කොටස මොන දෝෂද ඌණතා දෝෂ. හතරවෙනි කොටස මොන දෝෂද ඌණතා දෝෂ. ඌණතාවේ ඌණතාවේ කියන්නේ මොකද්ද? අඩුයි. ගන්න පොත පොත අරගෙන ටියුට් එකේ නෙමෙයි පොත අරගෙන ලියා ගන්න ඌණතා දෝෂ. पोता रगन लिया ना ऊनता दोष ऊनता दोष मौका दे दरु ऊनता दोष एक क्या ने मार किया ना मौका दे किया ना ऊनता दोष एक किया ना ऊनता दोष एक किया ना किसी आम गानों देने में क्वाटी ना कमर बड़ा मन वाटी ना कमेंगे गाने गाने तो बोल तोड़ टा आडू वाटी ना कम के लिया ना ऊनता दोष एक किया ना ඌණතා දෝෂයක් යන කිසියම් ගනුදෙනුවක් කිසියම් ගනුදෙනුවක් අදාළ කිසියම් ගනුදෙනුවක් අදාළ වටිනාකමට වඩා අඩු වටිනාකමකි අදාළ වටිනාකමට වඩා අඩු වටිනාකමකින් පොත්වල සටහන් කර තිබීමයි පොත්වල සටහන් කර තිබීමයි පොත්වල සටහන් කිරීමයි එතකොට ගානට වඩා අඩුවෙන් පොත්වල ලියලා ළමයි ගානට වඩා අඩුවෙන් පොත්වල ලියලා නම් ඒ කියන්නේ අඩු විනයද දාලා තියෙන්නේ එහෙනම් ළමයි මේ වගේ වරදක් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ ඒ අඩු වෙච්ච ගාන නැවත සාමාන්‍ය විදිහට පොත්වල මොනව කරන්න ඕනේ ලියන්න ඕනේ යටි තල ලකුණක් දාලා ලියන්න මෙවැනි වරදක්
නිවැරදි කිරීම සඳහා මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ එම අඩු වූ වටිනාකම නැවත සාමාන්‍ය පරිදි නැවත සාමාන්‍ය පරිදි පොත්වල නැවත සාමාන්‍ය පරිදි පොත්වල සටහන් කිරීමයි නැවත සාමාන්‍ය පරිදි පොත්වල සටහන් කිරීමයි නැවත සාමාන්‍ය පරිදි පොත්වල සටහන් කිරීමයි බලන්න දරුවෝ ටියුටේකේ හතරවෙනි එකට තියෙන උදාහරණ මොනවද කියලා පොදු ජර්නල් එක හරහා නේද මම වෙලාව දෙන්නම් මොකද්ද තියෙන්නේ පළවෙනි එක රුපියල් 950ක සැපයුම් කරුවෙකුට කරපු ගෙවීමක් පොත්වල ලියලා තියෙන්නේ 590ක් විදියට කොහොමද බලන්න 950 ලියලා තියෙන්නේ කීයක් විදියටද 590ක් විදියට දරුව සැපයුම් කරුවෙකුට කළ ගෙවීමක් කියන්නේ මොකද්ද ණය හිමියෙකුට ගෙවීමක් ළමයි ණය හිමියෙකුට ගෙවුවා නම් ගෙවීමක් නිසා මුදල් පාලන කිරුමට මොකද වෙන්න ඕනේ බැර වෙන්න ඕනේ එහෙනම් කොහෙටද හර වෙන්නේ ණය හිමි පාලන කිරුමට එහෙනම් ණය හිමි පාලන කිරුමට එහෙනම් මුදල් පාලන කිරුම බැර වෙලා ණය හිමි පාලන කිරුමටයි හර වෙන්න ඕනේ එතකොට හැබැයි මේ විදිහට ලියලා තියෙන්නේ 950ක 590ක් පිළියෙට කීයක් අඩුද මට කියන්නේ මේ දෙක අතර වෙනස කීයක් අඩුද 360ක් අඩුයි එහෙනම් ළමයි ඒ 360 ආය පොත්වල ලියන්න ඕනේ. ළමයි ණය හිමියන්ට ගෙවුවහම මොකද දැන් මම ඩබල් එන්ට්‍රි කියුවේ? ණය හිමි පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම මොන වෙනවද? බැර වෙනවා. එහෙනම් පොත්වල ලියන්නේ මෙහෙමයි. ඒ විදිහටමයි ලියන්නේ. ණය හිමි පාලන ගිණුම. එහෙම නැත්නම් ආ වෙළඳ ගෙවීතු දෑ පාලන ගිණුම කියලා. ණය හිමි පාලන ගිණුම හර කොහෙටද බැර වෙන්නේ? මුදල් පාලන ගිණුම බැර කොච්චරද මෙතන බැර කියලා ලියන්නේ නැහැ කොච්චරද එනවා කිව්වේ කීයක් අඩුයි කිව්වද 360ක් අඩුයි සංලක්ෂයක් ලියන්න ඕනේ මොකද්ද ලියනවා කියන්නේ සංලක්ෂයේ කොටස් තුනයි පළවෙනියට ගනුදෙනුව කොහොමද ගනුදෙනුව ලියන්නේ ණය හිමි ගෙවීම ඊළඟ ලියනකො වැරද්ද මොකද්ද වැරද්ද අඩුවෙන් ගැනීමේ වරද අඩුවෙන් ගැනීමේ වරද ඊට පස්සේ අගට දානවා කව මොනවා කිරීම කියලාද නිවැරදි කිරීම මට කියන්න සංලක්ෂයේ ලියන කොටස් තුන මොකද්ද පළවෙනියට ලියනවා කව මොකද්ද ගනුදෙනුව දෙවනුව ලියනවා කිව්වා මොකද්ද මොකද්දලු දෙවනුව ලියනවා කිව්වේ ආ සිදු වෙලා තියෙන වරද තුන්වෙනිය ලියනවා කො මොනවා කිරීම කියලාද නිවැරදි කිරීම කියලා තුන්වෙනුව ලියනවා නිවැරදි කිරීම කියලා පහේ ගනුදෙනුවේ අඩු ටික විතරයි පොත්වල ලියන්නේ මම වෙලාව දෙන්නම් දෙවැනි එක මට බලලා කියන්න මොකද්ද වෙන්නේ 5200ක අත්පිටවික් එක පොත්වල ලියලා තියෙන්නේ 2500ක් විදියට. දරුවෝ මට කියන අත්පිටවික් කනම්. ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ සල්ලි හම්බ වෙන නිසා. මුදල් පාලන ගිණුම හර වෙලා කොහෙටද දරුවෝ බැර වෙන්නේ? ආ විකුණුම් ගිණුමට බැර වෙනවා. හැබැයි ඒ විදියට ලියලා තියෙන අඩුවෙලු නේද? එහෙනම් අඩුවෙන් ලිව්වා නම් ඒ ගාන ආයෙ පාර පොත්වල මොනව කරන්න වෙනවද? ලියන්න වෙනවා ඒ ලියන සාමාන්‍ය විදියටමයි ලියන්නේ ඒ කියන්නේ මොන විකුණුම් විදියටද ලියන්නේ අත්පිට විකුණුම් විදියට ලියන්නේ අත්පිට විකුණුම් විදියට ලියන්නේ හරිද ඊළඟට තියෙනවා 650ක විදුලි බිල ගෙවපු එක
පොත්වල දීලා තියෙන අඩු වෙන ලෝ ළමයි මට කියන්නේ විදුලි බිල ගෙවුවා නම් ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ විදුලි බිල් ගිනුම හර මුදල් පාලන ගිනුම බැර හැබැයි ඒගොල්ලෝ දීලා තියෙන වැඩියෙන් අඩු වෙන්න අඩුවේ එහෙනම් ළමයි ඒ සාමාන්‍ය විදියට නැවත අඩු ගන්න මොනව කරන්න වෙනවද ලියන්න වෙනවා එහෙමනම් රූල් කරගන්න පොදු ජර්නලය පොදු ජර්නලය රූල් කළා ඉතාලි ඉක්මනින් ලියන්න ගමු ජර්නල් සටහන් හතර පොදු ජර්නලය රූල් 10ක් 12ක් ඉදිරියට පල්ලෙහාට ගහන්න පොදු ජර්නලය පොතේ ඉක්මනින් උත්තර ටික සාකච්ඡා කරන එකින් එකයි ඉක්මන් කරන්න
අනිත් අවසන් බලමු අපි ඒ විදිහටමයි පොත්වල ලියන්නේ ඉතල වැරද්ද තුනයි තියෙන්නේ දීලා ඔන්න බලන්න පළවෙනි එක රුපියල් 950කට සැපයුම් කරුවෙකුට කරපු ගෙවීමක් පොත්වල ලියලා තියෙන්නේ 590ක් විදිහට සැපයුම් කරුවා කිව්වේ ණය හිමියානේ ණය හිමියන්ට ගෙව්වා නම් මුදල් ගෙවීමක් නිසා මුදල් පාලන ගිණුමට මොකද වෙන්න ඕනේ කිව්වේ දරුවෝ බැර වෙන්න ඕනේ කොහෙටද එහෙනම් හර වෙන්න ඕනේ කිව්වේ ආ ණය හිමි පාලන ගිණුම එහෙනම් අපි ලියුවා ණය හිමි පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර කීයද රුපියල් 360යි ඒ සංඛ්‍යා දෙක අතර වෙනස සංලක්ෂය ලියනවා ණය හිමි ගෙවීම අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම දෙවෙනි එක රුපියල් 5200ක අත්පිට විකුණපු එක පොත්වල ලියලා තියෙන්නේ 2500ක් විදියට කීයක් අඩුද දරුවෝ 2700ක් අඩුයි කීයක් අඩුයිද 2700ක් අඩුයි දරුවෝ අත්පිට විකා නම් ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ මුදල් පාලන ගිණුම හර වෙලා විකුණුම් ගිණුමට මොනව වෙනවද බැර වෙනවා මුදල් පාලන ගිණුමට හර වෙලා විකුණුම් ගිණුමට බැර වෙනවා කීයද රුපියල් 2700ක් කීයද රුපියල් 2700ක් එහෙනම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද වෙන්නේ මුදල් පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර ඒ සල්ලි ලැබෙනවනේ මුදල් පාලන ගිණුමට හර විකුණුම් ගිණුම බැල කීයද රුපියල් 2700යි සංලක්ෂය ලියන්න අත්පිට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම අත්පිට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ඊළඟට ළමයි තුන්වෙනි එක 650ක විදුලි බිල ගෙවපේක පොත්වලට අරන් තියෙන්නේ 560ක් විදියට කීයක් අඩුවෙන්ද දරුවෝ මට කියන්නේ කීයක් අඩුවෙයිද 90ක් අඩුවෙයි එහෙනම් අඩු නම් ඒ විදියටම නේද ලියන්නේ දරුවෝ විදුලි බිල ගෙවුවා නම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද විදුලි බිල් ගිණුමට මොනව වෙලාද විදුලි බිල් ගිණුමට මොනව වෙලාද හර වෙලා මුදල් පාලන ගිණුමට මොනව වෙනවද බැර ලියන ඩබල් එන්ට්‍රිය විදුලි බිල් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර රුපියල් 90යි හර එකේ කෙළවරේ හර කියලා දාන්න ඕනේ සංලක්ෂය ලියන්න විදුලි බිල ගෙවීම අඩුවෙන් ගැනීමේ වරද අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම විදුලි බිල ගෙවීම අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ඊළඟ එක ප්‍රධාන පස්වෙනි එක ලියා ගන්න පස්වෙනි එක අතිරික්තතා දෝෂ ඉස්සෙල්ලා අපි කතා කළේ මොකද්ද ඌනතාවය මොකද ඌනතාවය කියන වචනේ තේරුම අඩුයි අතිරික්තයි කියන්නේ වැඩි අතිරික්තයි කියන්නේ මොනවද වැඩි එහෙනම් මට කියන්න අතිරික්තතා දෝෂ වලින් කියන්නේ මොකද දරුවෝ අතිරික්තතා දෝෂ වලින් කියන්නේ යම් ගනුදෙනුවා නියම ගානට වඩා මොන ගානකට ලියලා කියන එකද නියම ගානට වඩා මොන ගානකට ලියලා කියන එකද වැඩි ගානකට ලියලා ලියන්න කිසියම් ගනුදෙනුවක් කිසියම් ගනුදෙනුවක් අදාළ වටිනාකමට වඩා අදාළ වටිනාකමට වඩා වැඩි වටිනාකමකින් කිසියම් ගනුදෙනුවක් අදාළ වටිනාකමට වඩා වැඩි වටිනාකමකින් පොත්වල ලියා තිබීම වැඩි වටිනාකමකින් පොත්වල ලියා තිබීම වැඩි වටිනාකමකින් පොත්වල ලියා තිබීම අතිරික්තතා දෝෂයක් වේ අතිරික්තතා දෝෂයක් වේ මෙහිදී මෙහිදී සිදු වී ඇත්තේ මෙහිදී සිදු වී ඇත්තේ
මෙහිදී සිදු වී ඇත්තේ මෙහිදී සිදු වී ඇත්තේ අදාළ ගනුදෙනුව නියමිත අගයට වඩා අදාළ ගනුදෙනුව නියමිත අගයට වඩා වැඩියෙන් ගැනීමක් සිදුවන බැවින් නියමිත අගයට වඩා වැඩියෙන් ගැනීමක් සිදුවන බැවින් සිදු ඇති බැවින් සිදු ඇති බැවින් එම වැඩි ප්‍රමාණය එම වැඩි ප්‍රමාණය පොත්වලින් ඉවත් කළ යුතුය එම වැඩි ප්‍රමාණය පොත්වලින් ඉවත් කළ යුතුය එම වැඩි ප්‍රමාණය පොත්වලින් ඉවත් කළ යුතුය ආගේ වැඩි ටික පොත්වලින් මොනව කළා දාන්න ඕනද අයින් කරන්න ඕනේ එම වැඩි ප්‍රමාණය පොත්වලින් ඉවත් කර දැමිය යුතුය එම වැඩි ප්‍රමාණය පොත්වලින් ඉවත් කර දැමිය යුතුය ඒ වැඩි ටික පොත්වලින් මොනව කළා දාන්න ඕනද අයින් කළා දාන්න ඕනේ ඒ වැඩි ටික පොත්වලින් අයින් කළා දාන්න ඕනේ මේ සඳහා මට කියන්න ඉස්සෙල්ලා අර ද්වීකරණයේදී තුනේ එකම ගණදෙනුව දෙපාරක් ලියලා එතකොට වැඩි ටික අයින් කළේ කොහොමද ලියපු ගණදෙනුව මොන පැත්ත හරවලද අනිත් පැත්ත හරවලා හැමදෙස්සම වැඩි ටික අයින් කරන්නේ ලියපු ගණදෙනුව මොන පැත්ත හරවලද අනිත් පැත්ත හරවලා ලියන්න තර ලකුණක් දාලා එම වැඩි ප්‍රමාණය ඉවත් කිරීම සඳහා එම වැඩි ප්‍රමාණය ඉවත් කිරීම සඳහා කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ නිවැරදි විත්ව සටහනේ නිවැරදි විත්ව සටහනේ ප්‍රතිවිරුද්ධ සටහන ලිවීමයි නිවැරදි විත්ව සටහනේ ප්‍රතිවිරුද්ධ සටහන ලිවීමයි ප්‍රතිවිරුද්ධ සටහන ලියනවා කියන්නේ මොකද සටහන මොන පැත්ත හරවලා ලියනවද අනිත් පැත්ත හරවලා ලියනවා ප්‍රතිවිරුද්ධ සටහන ලිවීමයි එහෙනම් නැවත අහගන්න මෙන්න මේ බලන්න අත්හැරීමකදී මොකද වුනේ ගනුදෙනුව ලියලා නැහැ ලියලා නැත්තම් මොකද කළේ එහෙම්මම ලිව්වා ද්වීකරණයකදී මොකද කළේ දෙපාරක් ලියලා එකක් අයින් කළා අයින් කරන්න මොකද කළේ අනිත් පැත්ත හරවලා ලිව්වා ඌනතාවයකදී මොකද වුනේ අඩුවෙන් ලියලා නම් මොකද වුනේ ආය පාරක් එහෙම්මම ලියනවා ඊළඟට අතිරික්තතාවයකදී මොකද වුනේ වැඩිපුර ලියලා නම් මොකද කරේ අනිත් පැත්ත හරවලා ලියනවා उदाहरण පොත්වල ලියලා තියෙන්නේ 9700ක් විදියට. එන අපිට පේනවා නේද ළමයි වැඩි කියලා. ළමයි ණයගැතියෙක්ගෙන් සල්ලි ලැබුණා නම් සාමාන්‍ය ඩබල් එන්ට්‍රිය මට කියන්න මොකද්ද? ණයගැතියෙක්ගෙන් සල්ලි ලැබුණා නම් සල්ලි ලැබීමක් නිසා මුදල් පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. මුදල් පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. හැබැයි දැන් ලියන්නේ අපි ඒක කොයි පැත්ත හරවලාද? අනිත් පැත්ත හරවලා. ඒ කියන්නේ අයගැති පාලන ගිණුම හර කරලා මුදල් පාලන ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. එතකොට සල්ලක්ෂය කියන්නේ කොහොමද? ණයගැති ලැබීම කොහොම ගැනීමද? වැඩියෙන් ගැනීමේ වරද මොනව කිරීම කියලාද? නිවැරදි කිරීම කියලා. එහෙනම් නිවැරදි දිත්තසට හන හිතලා ඒක මොන පැත්ත හරවලාද ලියන්න ඕනේ? අනිත් පැත්ත හරවලා ලියන්න ඕනේ. රයිට්. බලන්න ඉක්මනට පොදු චර්ණයක් ගහලා අතිරික්තතා දෝෂ හතර නිවැරදි කරන්න ඉතාම ඉක්මනින් වෙලා ගන්න එපා දරුවෝ
මම කරන්න मुदाल पालन गिनुम हर नायगति पालन गिनुम बेर එතකොට අපි ලියන්නේ එක මොන පැත්ත හරවලාද අනිත් පැත්ත හරවලා එහෙනම් මොකද්ද වෙන්න ඕනේ ණය ගැති පාලන ගිනුම හර මුදල් පාලන ගිනුම බැර කීයද රුපියල් 1800යි සාලක්ෂ්‍ය ලියන්න ණය ගැති ලැබීම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම දෙක ගෙව්ව කුලිය පොත්වල ලියලා තියෙන්නේ 520ක් විදියට කීයක් වැඩිද देसीय हत्या वक पड़ी। लामे कुलीय गेहुआना डबल एंट्री अपने मुकाद्द कुली गिनुमा हरे मुदाल पालन गिनुमा बेरा। कुली गिनुमा हरे मुदाल पालन गिनुमा बेरा। देंगे हमल ये लती है ना गाना वैडी। वैडी ना मनोकरण लोने द अनिपैत्ता हरवान लोने। इन्हेना मर्ड किया ना अनिपैत्ता हरवाने को मद मुदाल पालन गिनुमा කුලී ගිනුමට බැර වෙනවා ලියන්න මුදල් පාලන ගිනුම හර කුලී ගිනුම බැර මුදල් පාලන ගිනුම හර කුලී ගිනුම බැර කීයද කිව්වේ මං 270යි සල්ලක්ෂය ලියන්න ගෙවූ කුලිය වැඩියෙන් ගැනීමේ වරද වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ඔන්න ඊළඟ එක 2700ක ණය හිමියෙකුට කළ ගෙවීම පොත්වල ලියලා තියෙන්නේ 7200ක් විදියට කීයක් වැඩිද 4500ක් වැඩි ළමයි ණය හිමියෙකුට සල්ලි ගෙව්වා නම් මොකද වෙන්නේ ගෙව්වා නම් මුදල් පාලන ගිනුම බැර ණය හිමි පාලන ගිනුම හර එහෙනම් දැන් ඕක මොකද කරන්න ඕනේ අනිත් පැත්ත හරවන්න ඕනේ මොකද හරි සටහන මේ හරි නිවැරදි එක මොකද්ද ණය හිමි පාලන ගිනුම හර මුදල් පාලන ගිනුම බැර දැන් අනිත් පැත්ත හරවපුවම මොකද වෙන්නේ මුදල් පාලන ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර චෙක් කර ගන්න මුදල් පාලන ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර කීයද 4500යි සාලක්ෂය ලියන්න ණය හිමි ගෙවීම වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ඊළඟ එක අන්තිම එක ණයට විකුණුම් පොත්වල අරන් තියෙන්නේ 450ක් 540ක් විදියට කීයක් වැඩිද දරුවෝ 90ක් වැඩි
මතකනම් කියන්න ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය මොකක්ද අපි පොතේ උඩින් ලිව්වා දිත්තසටහන් 8ක් මතක තියා ගන්න ඕනේ කියලා බලලා මට කියන්න කොහොමද ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය කොහොමද ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය ණය ගැති පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර ණය ගැති පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර හැබැයි ඒක වැඩියෙන් නේද ලියලා තියෙන්නේ වැඩියෙන් ලියලා තිනනම් ඕක මොන පැත්ත හරවන්න ඕනේද අනිත් පැත්ත හරවන්න ඕනේ ලියන්න හතරවෙනි එකේ දිත්තසටහන විකුණුම් ගිනුම හර විකුණුම් ගිනුම හර විකුණුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර විකුණුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර විකුණුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර ණය ගැති පාලන ගිනුම බැර විකුණුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර සංලක්ෂය ලියන්න ණයට විකුණුම් වැඩියෙන් ගැනීමේ වරද ණයට විකුණුම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ණයට විකුණුම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ඊළඟ වර්ගයට අපි යනවා අපි අංක 10 කියලා දාලා ලියා ගන්න අංක 10 අපි ඔය ටියුට් එකේ දින පිළිවෙලටම නෙමෙයි යන්නේ අංක 10 අංක 10 මොකද තියෙන්නේ දරුවෝ ජර්නල් එකතු කිරීමේදී සිදුවන දෝෂ ලියන අංක 10 පොතේ ජර්නල් එකතු කිරීමේදී සිදුවන දෝෂ කියලා පාතෘකාව අංක 10 කියලා ජර්නල් එකතු කිරීමේදී සිදුවන දෝෂ ඔන්න ළමයි ඔය දෝෂය ඔක ජර්නල් දිනන ළමයි විකුණුම් ජර්නලිය ගෙනුම් ජර්නලිය ආපසෙයුම් ජර්නලිය ආපසෙයුම් ජර්නලිය ඔය දෝෂය තමයි දැන් අපි පොඩ්ඩකට ඉස්සෙල්ලා කතා කරපු දෝෂ දෙක මොකක්ද දෝෂ දෙක ඌණතා සහ මොකද්ද අතිරික්තතා එතකොට අපිට ජර්නල් එකක් එකතු කරද්දී වෙන්න පුළුවන් වැරදි දෙකයි තියෙන්නේ එක්කෝ එකතුව පල්ලෙහාට එකතු කරද්දී මොකක් කොහොම ගන්නවද එක්කෝ අඩුවෙන් ගන්නවා එක්කෝ කොහොම ගන්නවද වැඩියෙන් ගන්නවා එහෙනම් මෙතෙන්දි සිදුවෙන්නේ එක්කෝ ඝනදෙනුව අඩුවෙන් ගැනීමක් එක්කෝ ඝනදෙනුව මොනවා ගේවද්ද වැඩියෙන් ගැනීමක් ඒ කියන්නේ ඌණතාවයක් හෝ මොකද්ද අතිරික්තතාවයක්මයි ලියන්න ජර්නල් එකතු කිරීමේදී ජර්නල් එකතු කිරීමේදී සිදුවිය හැක්කේ ජර්නල් එකතු කිරීමේදී සිදුවිය හැක්කේ අඩුවෙන් ගැනීමක් හෝ වැඩියෙන් ගැනීමකි අඩුවෙන් ගැනීමක් හෝ වැඩියෙන් ගැනීමකි අඩුවෙන් ගැනීමක් හෝ වැඩියෙන් ගැනීමකි මේ නිසා අඩුවෙන් ගැනීමක් හෝ වැඩියෙන් ගැනීමකි මේ නිසා අඩුවෙන් ගැනීමක් හෝ වැඩියෙන් ගැනීමකි මේ නිසා මෙහිද ඇත්තේ ඌණතා හෝ අතිරික්තතා දෝෂයන්ය ඌණතා හෝ අතිරික්තතා දෝෂයන්මය ඌණතා හෝ අතිරික්තතා දෝෂයන්මය අපමණ කියන දර ඌණතාවයන් නම් මොකද කරන්නේ එහෙම්මම ලියනවා අතිරික්තතාවයන් නම් මොකද කරන්නේ අනිත් පැත්ත හරවලා ලියනවා ආ ඔන්න එහෙනම් මම කියලා දෙනවා ඔන්න හොඳට අහගන්න ගැනුම් ජර්නලයේ 10 වැඩියෙන් ගෙන ඇත ආන් රවුම් කරගන්න වචනේ වැඩියෙන් මට කියන දරුව වැඩියෙන් අරන් තියෙනවා නම් ඌණතාවයත් අතිරික්තතාවයත් ආන් හරි අතිරික්තය අතිරික්තයන් ලියපු සටහන මොන පැත්ත හරවලද ලියන්න ඕනේ අනිත් පැත්ත හරවලා ලියන්න අන්න බලන්න වචනෙන් අල්ලගත්තේ වැඩියෙන් එහෙනම් මට කියන මෙතන ගැනුම් චරලේ නේද ළමයි ගැනුම් චරලේ ලියුවේ අපි මොන ගැනුම්ද ණයට ගැනුම් මට වා කියන දරුව ණයට ගැනුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ පොත බලලා උඩින් ඕගොල්ලෝ පාඩම් පටන් ගද්දි ලියුවා ණයට ගැනුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ ගැනුම් ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර එතකොට ඔය විදිහට ලියලා තියෙන්නේ වැඩියෙන්ලු නේද වැඩියෙන් ලියලා තියනවා නම් ඔහොමමද ලියන්න ඕනේ අනිත් පැත්ත හරවලාද
ආන් හරි අනිත් පැත්ත හරවල යන්න ඕන. එහෙනම් ලියන කොහොමද ලැබලෙන් කියවෙන්නේ? හරි සටහන තමයි ගැනුම් හරණ අයින් පාන බැර. දැන් අනිත් පැත්ත හරවද්දි මොකද වෙන්නේ? ණය හිමි පාලන හර ගැනුම් බැර. එතකොට සංලක්ෂ්‍ය ලියන්නේ කොහොමද? ණයට ගැනුම් වැඩියෙන් ගැනීමේ වරද මොනවා කිරීමද? නිවැරදි කිරීම. මම තව එකක් කියලා දෙන්නම්. විකුණුම් ජර්නලය 500ක් අඩුවෙන් අරන් තියනවලු. ආම් වචනේ රවුම් කරගන්න අඩුවෙන්. මට කියන අඩුවෙන් අරන් තියනවා කියන්නේ ඌණතාවල අතිරික්තතාවල. ඌණතා. ඌණතා නම් අනිත් පැත්ත හරවන්න ඕනේද? එහෙමමද ලියන්න ඕනේ. එහෙමම ලියන්න ඕනේ. ඌණතා නම් එහෙමම ලියන්න ඕනේ. ඌණතා නම් එහෙමම ලියන්න ඕනේ. මට කියන ඌණතා නම් එහෙමම ලියන්න ඕන නම් මට කියන්න ඌණතා නම් එහෙමම ලියන්න ඕන නම් එහෙනම් කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? නායක විකුණුම් වල ඩබල් එන්ට්‍රිය විකුණුම් ජනල ලියන නායක විකුණුම්නේ. කොහොමද නායක විකුණුම් වල ඩබල් එන්ට්‍රිය? ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම මොනවා වෙනවද? බැර වෙනවා. එහෙනම් එහෙමම ලියනවා නම් එහෙම දෙයක ඒ ගානම ලියන්න. පැහැදිලිද? ආ රයිට්. බලන්න ඉක්මනට පොදු ජනල එකක් ගහලා ලියන්න ගන්න ජනල සටහන් ටික. අර දිත්ත සටහන් අමතකය. අර උඩින් ලියපු දිත්ත සටහන් අට පිළිවද මතකෙට ගන්න. එක පෙළ බලන්න උඩින් ලියපු දිත්ත සටහන් හතර. අට අට. අවලියෙ මුදල් ලැබීම මුදල් ගෙවීම ණයට ගැනුම් ණයට විකුණුම ආපසේවම දුන්නට්ටම් ලදවට්ටම් ආන්ගේ දිත්ත සරහන් ටික මං කොහොමද මලක තියා ගන්න ඕනේ කියලා රයිට් ඉක්මනින් පොදු ජර්නල් එකක් ගහලා ලියන ගන්න ජර්නල් සරහන් ටික වැඩියෙන් ගැනීම කියලා දින ළමයි අතිරික්ත දා දෝෂයක් අඩුවෙන් ගැනීම කියලා දින මොන දෝෂයක්ද ඌණ දා දෝෂය
සිදුවිය හැක්කේ මෙම වරදද සිදුවිය හැක්කේ එකතුව වැඩියෙන් ගැනීම හෝ එකතුව වැඩියෙන් ගැනීම හෝ එකතුව අඩුවෙන් ගැනීමයි 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 වැඩියෙන් ගැනීම හෝ එකතුව අඩුවෙන් ගැනීමයි වැඩියෙන් ගැනීම හෝ එකතුව අඩුවෙන් ගැනීමයි මෙලෙස 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 ඌනතාවයක් හෝ අතිරික්තතාවයක් බැවින් මෙලෙස ඌනතාවයක් හෝ අතිරික්තතාවයක් බැවින් පෙර පරිදි පෙර පරිදි ඌනතාවයක් නම් එලෙසම සටහන් කළ යුතු අතර ඌනතාවයක් නම් එලෙසම සටහන් කළ යුතු අතර අතිරික්තතාවයක් නම් දිත්ව සටහන මාරු කර ලිවිය යුතුය අන ඌනතාවයක් නම් එහෙමම ලියනවා අතිරික්තතාවයක් නම් දිත්ව සටහන මොනව කරලා ලියනවද මාරු කරලා ලියනවා කලින් එක වගේමයි දරුව මට කියන්න ඉස්සෙල්ලා මතක නම් දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ දුන් වට්ටම් වියදමක් නිසා දුන් වට්ටම් ගිනුමට හර කරලා ණය ගැති පාලනයෙන් නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිනුමට මොනව කරනවද බෑර කරනවා ඒ වගේම මට කියන ලද වට්ටම් වල ඩබල් එන්ට්‍රිය ලද වට්ටම් ආදායමක් නිසා ලද වට්ටම් ගිනුමට බෑර වෙලා කොහෙටද මේක හර උනේ ණය හිමි පාලන ගිනුමට මේක තමයි දුන් වට්ටම් ලද වට්ටම් වල ඩබල් එන්ට්‍රිස් දෙක මේක අපි කලින් ලිව්වා දැන් මේක කඩුවෙන් අරන් තියනවා නම් එහෙමම ලියන්න ඕනේ වැඩියෙන් අරන් තියනවා නම් මොකද කරන්න ඕනේ අනිත් පැත්ත හරවන්න ඕනේ දැන් මම එකක් කියලා දෙන්නම් දුන් වට්ටම් තීරුව වැඩියෙන් අරලුනේ දාන් එක රවුම් කරන්න වැඩියෙන් අරගෙන කියලා වැඩියෙන් අරගෙන ළමයි දුන් වට්ටම් සටහන මොන පැත්ත හරවලාද ලියන්න ඕනේ අනිත් පැත්ත හරවලා ලියන්න ඕනේ එතකොට සංලක්ෂය ලියන්නේ කොහොමද දුන් වට්ටම් වැඩියෙන් ගැනීමේ වරද මොනවා කිරීම කියලාද නිවැරදි කිරීම කියලා. එහෙනම් අඩුවෙන් ගත්තා කිව්වොත් මොකද කරන්නේ? එහෙමම ලියනවා. පැහැදිලිද ඒක? තායි පොදු චැනලයක් ගහලා ලියන ගමු. ජර්නල් සටහන් තුනයි තියෙන්නේ. රූල් 10ක් විතර පළලා පොදු චැනලයක් ගහ ගන්න.
බලමුදර උත්තරේ බලන්න උත්තරේ දුන් වට්ටම් වැඩියෙන් ගත්තා නම් මොකද කරන්න ඕනේ අනිත් පැත්ත හරවනවා දුන් වට්ටම් එක අනිත් පැත්ත හරවපුවම මොකද වෙන්නේ ණය ගැති පාලන ගිනුම හර දුන් වට්ටම් ගිනුම වැල රුපියල් කීයද 1000යි සංලක්ෂය ලියන්න දුන් වට්ටම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම දුන් වට්ටම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම දෙවෙනි එක ලද වට්ටම් වැඩියෙන් ගත්තල වැඩියෙන් ගත්තා වැඩියෙන් ගත්තා නම් මේක මොනව කරන්න ඕනේද අනිත් පැත්ත හරවන්න ඕනේ ලියන්න අනිත් පැත්ත හරවල කොහොමද ලද වට්ටම් ගිනුම හර ණය හිමි පාලන ගිනුම වැර ණය හිමි පාලන කියන්නේ වෙළඳ ගෙවිතු දෑ පාලන ගිනුම ලද වට්ටම් හර ණය හිමි පාලන වැර රුපියල් 500යි සංලක්ෂය ලියන්න ලද වට්ටම් වැඩියෙන් ගැනීමේ වරද ලද වට්ටම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම අන්තිම එක ලද වට්ටම් තීරුව 100ක් අඩුවෙන් අරන් තියනවලු ළමයි ලද වට්ටම් අඩුවෙන් අරන් තියනවා නම් මොකද කරන්න ඕනේ අඩුවෙන් අරන් තියනවා නම් අඩුවෙන් අරන් තියනවා නම් එහෙමම ලියන්න ඕනේ එහෙමම ලියන්න ඕනේ මොකද එහෙමම ලියනවා කියන්නේ ණය හිමි පාලන ගිනුම හර ලද වට්ටම් ගිනුම බැර අඩුවෙන් අරන් තියනවා නම් එහෙමම ලියනවා ලියන්න ණය හිමි පාලන ගිනුම හර ලද වට්ටම් ගිනුම බැර රුපියල් 100යි සංලක්ෂය ලියන්න ලද වට්ටම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ඊළඟට යන්න ළමයි අංක 8 අංක 8 පොතේ අංක 8 කියලා දාලා ලියන්න ද්විත්ව සටහන මාරු කර ලිවීමේ දෝෂ ද්විත්ව සටහන මාරු කර ලිවීමේ දෝෂය ඒ කියන්නේ ළමයි අපි පොත්වල ලියලා තියෙන්නේ හරි ද්විත්ව සටහන මොනව කරලාද මාරු කරලා ඒ කියන්නේ ලියලා තියෙන්නේ හරි එක නෙමෙයි ඒකේ කොයි පැත්තද අනිත් පැත්ත ලියලා තියෙන හරි එක නෙමෙයි ලියලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. එහෙනම් ළමයි හරි එක නෙමෙයි නම් ලියලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත නම් අපි නිවැරදි කරද්දී මොකද කරන්න ඕනේ? හරි එක ලියන්න ඕනේ. අපි නිවැරදි කරද්දී මොකද කරන්න ඕනේ? හරි එක ලියන්න ඕනේ. හැබැයි ළමයි අපි හරි එක ලියුවාම වැරදි එකට හරි එක මොනවා වෙලා යනවද? කැපිලා යනවා. ඒ නිසා දරුවෝ මෙන්න මේ වගේ ද්විත්ව සටහනක් මාරු කරලා ලියුවා කිව්වොත් අපි ලියන්න ඕනේ හරි එක ඒ වටිනාකම මගේ කී ගුණයකින්ද දෙගුණකින් කී ගුණයකින්ද දෙගුණකින් ලියන්න මින් අදහස් වන්නේ යම් ගනුදෙනුවක් අදාළ වටිනාකමට යම් ගනුදෙනුවක අදාළ වටිනාකම ද්විත්ව සටහන මාරු කර ලිවීමයි මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා වටිනාකම මෙන් දෙගුණයක් මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා වටිනාකම මෙන් දෙගුණයක් නිවැරදිව ගිනුම් ගත කළ යුතුයි වටිනාකම මෙන් දෙගුණයක් නිවැරදිව ගිනුම් ගත කළ යුතුයි ඒ කියන්නේ හරියට දාන්න ඕනේ වටිනාකම වගේ කී ගුණයක්ද දෙගුණයක් නිවැරදිව ගිනුම් ගත කළ යුතුයි right rule කරගවක පොදු චැනලයක් අපි
සාකච්ඡා කරමින්ම මේ අවසාන වර්ග තුන සාමාන්‍ය විභාගෙදී ඉතාම කලාතුරකින් 101ක් වගේ අවස්ථාවලදී එන අවස්ථා ඒ නිසා අපි නම් තේවත් කතා කරන්න ඕනේ පොදු ජනලයක් ගහගන්න ගොඩාක් ඕනේ රූල් 5ක් 6ක් පල්ලෙහාට පොදු ජනලයක් ගහගන්න අපි වැරදි දෙකයි දීලා තියෙන්නේ පොදු ජනලයක් ගහගන්න मुदल पालन गिनुमट बेरवेंडे निवेदी किरीम පණ්ඩාස් 200ක ණයගැතියෙක්ගෙන් ලද මුදල ණයගැතියෙකුට ගෙවීමක් විදියට ඒ කියන්නේ අනිත් පැත්ත හරවල ලියලා තියෙන්නේ ළමයි ණයගැතියෙක්ගෙන් ලැබුණා නම් මොකද්ද වෙන්නේ මුදල් පාලන ගිණුමට හරවලා කොහෙටද බැලවෙන්නේ ණයගැති පාලන ගිණුමට බැලවෙන්න ඕනේ එතකොට ඒ හරියට ලියන්න ඕන වටිනාකම් වගේ කී ගුණයක්ද දෙගුණයක් ඒ කියන්නේ 10400ක් ලියන්න මුදල් පාලන ගිණුම හර නායගති පාලන ගිනුම බැර නායගති පාලන ගිනුම බැර මුදල් පාලන ගිනුම හර නායගති පාලන ගිනුම බැර කීයද වෙන්නේ 10400යි සලක්ෂ ලියන්න ණයගැති ලැබීම ණයගැති ලැබීම ණයගැති ලැබීම
दित्व सटहन मारू कर लिवी में वरद दित्व सटहन मारू कर लिवी में वरद निवरदी किरीम दित्व सटहन मारू कर लिवी में वरद निवरदी किरीम ඊළඟට ළමයි ලියාගන්න ප්‍රධාන අංක 4 මාතෘකාව ගනුදෙනුව වැරදියට ගැනීමේ දෝෂය ගනුදෙනුව වැරදියට ගැනීමේ දෝෂය ඔය කියන්නේ දරුව පොත්වල ලියන්න ඕන ගනුදෙනුව නෙමෙයි ලියලා තියෙන්නේ වෙන එකක් ඒ කියන්නේ ගනුදෙනුව සිද්ධ වෙනවනේ ඒ ගනුදෙනුව සිද්ධ වුණාම පොත් වෙලා තියෙන ගනුදෙනුව වෙන එකක් පොතේ ලියලා තියෙන්නේ වෙන එකක් ලියන්න මින් අදහස් වන්නේ සිතු ඌ ගනුදෙනුව වැරදියට හඳුනාගෙන සිතු ඌ ගනුදෙනුව වැරදියට හඳුනාගෙන පොත්වල වෙනත් ගනුදෙනුවක් ලිවීමයි පොත්වල වෙනත් ගනුදෙනුවක් ලිවීමයි පොත්වල වෙනත් ගනුදෙනුවක් ලිවීමයි පොත්වල වෙනත් ගනුදෙනුවක් ලිවීමයි වෙනත් ගනුදෙනුවක් ලිවීමයි මෙවැනි වරදක් නිවැරදි කිරීම පියවර දෙකකට පියවර දෙකකට කල යුතුය පියවර දෙකකට කල යුතුය පියවර දෙකකට කල යුතුය එක එක වැරදි ගනුදෙනුව පොත්වලින් ඉවත් කිරීම වැරදි ගනුදෙනුව පොත්වලින් ඉවත් කිරීම දෙක දෙක දෙවෙනි එක නිවැරදි ගනුදෙනුව පොත්වල ලිවීම දෙක නිවැරදි ගනුදෙනුව පොත්වල ලිවීම ඒ කියන්නේ දරුවෝ මෙන්න මේ જાතිය වරදක් වුණා एक निवेदिक करांड पौधु चैनले तुलन मेवा के दीत्य सराहन किया लिया नोने दे देखा लिया नोने लिया ताला पन दाला मेवे नी वारदाक सिद्धुवी अत्नाम मेवे नी वारदाक सिद्धुवी अत्नाम एयर निवेदिक किरी मटर एयर निवेदिक किरी मटर पौधु चैनले तुलन पौधु चैनले तुलन दित्व सटहन देखाक पौधे चैनले तुले दित्व सटहन देखाक लिविए युतुया दित्व सटहन देखाक लिविए युतुया दित्व सटहन किया लिया नॉलेज दे? देखाक लिया नॉलेज दित्व सटहन देखाक लिविए युतुया दित्व सटहन देखाक लिविए युतुया राइट ट्रोल करेगा ना तो पौधे जनरल या टिका प्लग हुआ था मगर दर्शन कारण आप तो ना तिवारी जनरल स्थान हाया क्लियर नहीं ना वाले ट्रोल करेगा ना पौधे जनरल या एक मणि विस्तर या हाला बैर किया
විස්තරය හරපැර. Right, පළවෙනි එක 1500ක දුම් වට්ටම. ණයගති පාලන ගිණුමට හර කරලා විකුණුම් ගිණුමට බැර කළා. වෙලා තියෙන්නේ දුම් වට්ටම ලියලා තියෙන්නේ මොකද්ද? ණයගතිය හර විකුණුම් බැර කියන්නේ මොකද්ද? ආන් හරි ණයට විකුණුම්. වෙලා තියෙන්නේ දුම් වට්ටම ලියලා තියෙන්නේ මොන විකුණුම්ද? ණයට විකුණුම්. සම්පූර්ණයෙන් ගනුදෙනුව වැරදියට නේද අපි අඳුරගෙන තියෙන්නේ. එහෙනම් ළමයි පළමුව මොකද කරන්න ඕනේ කිව්වේ? වැරදියක පොත් වලින් අයින් කරන්න ඕනේ. මට කියන්න වැරදියක කියන්නේ ඔය ලියලා තියෙන එක නේද? ළමයි ලියලා තියෙන එක පොත් වලින් අයින් කරන්න නම් ලියලා තියෙන එක මොන පැත්ත හරවන්න ඕනේද? අනිත් පැත්ත හරවන්න ඕනේ. ඉස්සෙල්ලා අපි එහෙනම් පළවෙනි එක ලියමු. මොකද්ද? විකුණුම් ගිනුම හර ණය කැටි පාලන ගිනුම බැර. රුපියල් කීයද? 1500. ලියන්න ඔක අනිත් පැත්ත හැරෙව්වා. හර වැරදියට ලියලා තියෙන එක අනිත් පැත්ත හරවනවා. ලියන්න විකුණුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර 1500. සංලක්ෂය ලියන්න. වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම. වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම. වැරදි එක අයින් කළා. වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම. ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියන්නේ හරි එක ලියන්න ඕනේ. හරි එක කියන්නේ මොන වට්ටමද දරුවෝ? දුම් වට්ටම. හරි එක ලියන්න ඕනේ. ලියන්නේ හිමම. ලියන්න දෙවෙනි එක. ඉරක් ගහලා වෙක් කළා. දුම් වට්ටම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර. දුම් වට්ටම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර 1500. සංලක්ෂය ලියන්න. දුන් වට්ටම සටහන් කිරීම. අන්න හරියට ලියුවා. දුන් වට්ටම සටහන් කිරීම. එතකොට වැරදි එක අයින් කරන්නත් ඕනේ, හරියට ලියන්නත් ඕනේ. දුන් වට්ටම සටහන් කිරීම. ඔන්න දෙවෙනි එක. සරත් අත්පිට වික් එකක්. ඒ කියන්නේ අත්පිට වික් එකක්. පොත්වල ලියලා තියෙන්නේ මොකද්ද අත්පිට? ගත් එකක් විදියට සම්පූර්ණයෙන් ගනුදෙනුව මාරු කරලා නේද ලියලා තියෙන්නේ. අත්පිට වික් එකක් ලියලා තියෙන්නේ අත්පිට ගත් එකක් විදියට. මට කියන්න දරුවා අත්පිට ගත් එකක් ඩබල් එන්ට්‍රිය ලියලා ඇත්තේ කොහොමද? අත්පිට ගත් එකක් ගත්තා නම් සල්ලි ගෙවනවනේ මුදල් පාලන ගිනුම බැර. ගැනුම් ගිනුම හර. ඒ කියන්නේ ගැනුම් හර මුදල් පාලන බැර කියලා තමයි ලියලා තියෙන්නේ. ඒක වැරදි නේද? ළමයි ඒ වරද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ? ඒක අයින් කරන්න ඕනේ නේද? අයින් කරන්න නම් ඒක මොන පැත්ත හරවලාද ලියන්න ඕනේ? අනිත් පැත්ත හරවලා ලියන්න ඕනේ. ආ ලියන්න පළවෙනි එක. මුදල් පාලන ගිනුම හර. ගැනුම් ගිනුම බැර. මුදල් පාලන ගිනුම හර. ගැනුම් ගිනුම බැර. කීයද එන්නේ? 2000යි. සංලක්ෂය ලියන්න. වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම. වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම. වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම. පොත්වලින් ඉවත් කිරීම. වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම. ඊළඟට හරි එක ලියන්න එපැයි. හරි එක තමයි දරුව මොන විකුණුම්ද? අත්පිට විකුණුම්. මට කියන අත්පිට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? මුදල් පාලන ගිනුම හර වෙලා කොහෙටද බැර වෙන්නේ? විකුණුම් ගිනුම බැර වෙනවා. ලියන්න මුදල් පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර. මුදල් පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර. විකුණුම් ගිනුම බැර. කීයද එන්නේ? 2000යි. සංලක්ෂය ලියන්න. අත්පිට විකුණුම් සටහන් කිරීම. අත්පිට විකුණුම් සටහන් කිරීම.
අත්පිට විකුණුම් සටහන් කිරීම අත්පිට විකුණුම් සටහන් කිරීම අන්තිමේක හත් දහක ආපස යෝපේක ණයට විකුණුම් ලෙසලු පොත්වල ලියලා තියෙන්නේ එතකොට අත්පිට සෝරි ආපහු යෝපේක ලියලා තියෙන්නේ මොකක් විදියටද ණයට වික්ක එකක් විදියට එහෙනම් ඒක වැරදි නේද එහෙනම් පළවෙනියෙන්ම කරන්න ඕනේ ණයට වික්ක එක පොත්වලින් මොනව ගන්න ඕනේද අයින් කරන්න ඕනේ ඊළඟට ආපහු යෝපේක පොත්වල මොනව කරන්න ඕනේද සටහන් කරන්න ඕනේ මට කියන්න ණයට වික්කණ පොත්වල ලියලා ඇත්තේ කොහොමද නායට වික්කණම් පොත්වල ලියලා ඇත්තේ කොහමද? ණය ගැති පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර කියලා නේද ලියලා ඇත්තේ? ණය ගැති පාලන ගිනුමට හර වෙලා විකුණුම් බැර කියලා නේද ලියලා ඇත්තේ? එහෙනම් ළමයි ඒක වැරදි නේද? ආන්ගේ වැරදි එක අයින් කරන්න ඒක මොන පැත්ත හරවන්න ඕනේද? අනිත් පැත්ත හරවන්න ඕනේ. ආ එහෙනම් ලියන්න පළවෙනි එක. තුන්වෙනි එකේ පළවෙනි එක. විකුණුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැල විකුණුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැල රුපියල් කීයද 7000යි සංලක්ෂය ලියන්නේ සංලක්ෂය ලියන්නේ නායට විකුණුම් පොත්වලින් ඉවත් කිරීම එහෙම නැත්නම් වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම විකුණුම් හර ණය ගැති පාලන බැර වැරදි සටහන පොත්වලින් ඉවත් කිරීම පොත්වලින් ඉවත් කිරීම ඊළඟට ළමයි හරි එක ලියන්න ඕනේ මොකද්ද හරි එක ආපසයෝ මට කියන්න දරුවෝ ආපසයෝම් ලියුවේ ණය ගැති පාලන ගිනුම මොන පැත්තේද ආන් හරි බැර පැත්තේ එහෙනම් කොහෙටද හර වෙන්නේ ආපසයෝම් ගිනුමට එහෙනම් ලියන්න ඩබල් එන්ට්‍රි හරි එක ආපසු එවුම් ගිනුම හර ආපසු එවුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර බැර කියලා ලියන්නේ නැහැ බැර පැත්තේ දාන වටිනාකම සංලක්ෂය ලියන්න ආපසු එවුම් සටහන් කිරීම ආපසු එවුම් සටහන් කිරීම ආපසු එවුම් සටහන් කිරීම ආපසු එවුම් සටහන් කිරීම ඔන්න අන්තිම වර්ගය අංක 9 කියලා දාලා ලියන්න හිලව් දෝෂ හිලව් දෝෂ ළමයි හිලව් වෙනවා කියන්නේ එක වරදක් නිසා තව වරදක් මොනවා වෙලා යනවද කැපිලා යනවා එක වරදක් නිසා තව වරදක් කැපිලා යනවා කියන්නේ මෙතන වැරදි කීයක්ද තියෙන්නේ දෙකක් ඒ කියන්නේ ගිනුම් දෙකක වැරදි කීයක්ද දෙකක් නිසා එකකට එකක් මොනවා වෙලා යාමද කැපිලා යාමට තමයි කියන්නේ මොනවා කියලාද හිලව් දෝෂයක් කියලා ලියන්න මින් අදහස් වන්නේ පොතේ ලියන්න හිලව් දෝෂ මාතෘකාව මින් අදහස් වන්නේ එක් වරදක් නිසා තවත් වරදක් නොපෙනී යාමයි නොපෙනී යාමයි එනම් නොපෙනී යාමයි එනම් එනම් මෙවැනි වරදක් නිවැරදි කිරීමට මෙවැනි වරදක් නිවැරදි කිරීමට එම වැරදි දෙකම එම වැරදි දෙකම එකම ද්විත්ව සටහනකදී එම වැරදි දෙකම එකම ද්විත්ව සටහනකදී නිවැරදි කළ යුතුය
අයිට්‍රෝල් කරගන්නක දරුව පොදු චැනලයක් මේකලා ළමයි කවදාවත් එන්නේ නැහැ කවදාවත් ඇවිල්ලත් නැහැ මොකද හේතුව මෙතන වැරදි දෙකක් තියෙන මේ භාගෙදි මේක දෙකක් විදිහට දෙන්නේ ඒ නිසා මේ ලව් කිරීම අපි නාමිකව කතා කළාට මෙවැනි දෝෂයක් විභාගෙදි දෙන්නේ නැහැ රයිට් අපි උදාහරණයක් අරගෙන තියෙනවා ඒ නිසා ඒක සාකච්ඡා කරන්න පොදු චැනලයක් ගහගමු මේ අන්තිමට කතා කරපු ಜಾති තුන විභාගය සඳහා ඍජුව වැදගත් වීමක් වෙන්නේ අන්තිම කතා කරපු තුනයි. එනිසා ඒක අමාරුයි කියලා එක ලොකුවට ගන්න එපා. මොකද හේතුව ඔක විභාගෙ දෙන්නේ නැහැ. මෙයානි දෝෂයක් මූලධර්මානුකූලව තියෙනවා කියන එක විතරයි අපි කතා කරන්නේ. ඉක්මනින් රූල් කරගන්න පොදු චැනලයක්. පළවෙනි එක බලන්න දරුවෝ ගැනුම් ගිනුමයි විකුණුම් ගිනුමයි කියන දෙකම 1000ක් අඩුවෙන් අරගෙන. දරුවෝ මෙතන ගැනුම් ගිනුම කියන්නේ වියදමක්. විකුණුම් ගිනුම කියන්නේ ආදායමක්. මතකනම් කියන්න වියදමක තියෙන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. ඒ කියන්නේ ගැනුම් වල හර එකක් තියෙන්නේ. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායමක මොන එකක්ද තියෙන්නේ? බැර එකක්. ඔය කියන්නේ හර ශේෂයයි බැරශේෂයයි දෙකම අඩුවෙන්ුනේ තරම් තියෙන්නේ ළමයි දෙකම අඩුවෙන් අරන් කියන්නේ හර පැත්තත් අඩුයි බැර පැත්තත් අඩුයි එහෙනම් ළමයි නිවැරදි කරන්න ඕනේ ඒක ආයෙ හරි ගස්සන එකනේ ඒකෙන් අඩු ටික දාන එකනේ අඩුම් කරන්න ඕනේ එහෙනම් කොහොමද කරන්නේ හර පැත්තේ අඩුවෙකට හර පැත්තට දානවා බැර පැත්තේ අඩුවෙකට මොන පැත්තට දානවාද බැර පැත්තට දානවා හර පැත්තට දානවා කියන්නේ ගැනුම් ගිනුමට දානවා බැර පැත්තට දානවා කියන්නේ මොන ගිනුමට දානවාද විකුණුම් ගිනුමට දානවා. එහෙනම් ලියන්න ඩබල් එන්ට්‍රිය ගැනුම් ගිනුම හර විකුණුම් ගිනුම වැර. ගැනුම් ගිනුම හර විකුණුම් ගිනුම වැර. සංලක්ෂණ ලියන්න. ගැනුම් හා විකුණුම්. ගැනුම් හා විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද ගැනුම් හා විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ගැනුම් හා විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම අන්තිම එකේ දුන් වට්ටම් සහ ලද වට්ටම් කියන දෙකම වැඩියෙන් ගත්තා දරු දුන් වට්ටම් කියන්නේ වියදමක් නේද? වියදමක් නම් හර. ලද වට්ටම් කියන්නේ මොකද්ද? ආදායමක්. ආදායමක් නම් මොකද වෙන්නේ? බැර. එතකොට හර පැත්තත් වැඩිලු, බැර පැත්තත් වැඩිලු. දැන් අපි ගිනුම් ගන්න ඉඳගෙන නැත්තා. වැඩි නම් ඒ පැත්තටම දාන්නේ අනිත් පැත්තටද? අනිත් පැත්තට ප්‍රතිමාරු කරන්න ඕනේ. එහෙනම් දුන් වට්ටම් දැනට තිබුණේ හර පැත්තේනේ ඒක අයින් කරන්න බැර කරන්න ඕනේ. ලද වට්ටම් තිබ්බේ බැර පැත්තේනේ ඒක අයින් කරන්න මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. එහෙනම් ලියන ඩබල් එන්ට්‍රිය. ලද වට්ටම් ගිනුම හර. දුන් වට්ටම් ගිනුම බැර. ලද වට්ටම් ගිනුම හර. දුන් වට්ටම් ගිනුම බැර. 50යි. සංලක්ෂේ ලියන්න. සංලක්ෂණ ලියන්න දුන් වට්ටම් හා ලද වට්ටම් වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම right අපි ඡාති 11ම සාකච්ඡා කරලා ඉවරයි මේ හොඳට අහගන්න දරුවෝ මම මුලදිත් කිව්වා ගිනුම් කරණේ අනිත් අපි කතා කරපු මාතෘකාවලට සාපේක්ෂව
මේ මෙතන ඉඳලා මාතෘකා ටික හොඳට ඔයාට නැවත නැවත අවධාරණය කරන්න වෙනවා. එහෙම නැති වුණොත් ඔයා වැරදි නිවැරදි කිරීම නෙමේ මම ඉදත් කිව්ව කරන්නේ මොකද්ද? වැරදි වැරදි කිරීම තමයි කරන්න වෙන්නේ. එහෙනම් වැරදි නිවැරදි කිරීම හරියට කරන්න නම් ඔයාට මේ ඔන්ලයින් දෙක නැවත නැවත අඩුම තරමින් දෙතුන් වතාවක් මොනව කරන්න වෙනවද? තනියම නැවත කරන්න වෙනවා. එහෙම නැත්නම් දෙතුන් වතාවක් නැවත නැවත ඔයාට වීඩියෝ එක බලන්න වෙනවා. ඔන්ලයින් එක බලන්න වෙනවා. එහෙනම් එනිසා ඔයා ඒ කැපරීම ඔයා ඒ හුරුව මුලින් ගත්තොත් ඔයාට මේ පාඩම ඉතාම ලේසියෙන් ඔයාට මොනව කරන්න පුළුවන්ද? පැටලෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එනිසා දරුවෝ කරුණා කළා එදා කරපේ කාය පාරක් බලන්න, අද කරපේක නැවත නැවත වතාවත් යදා තුම්පතාවක් බලන්න. මොකද ඔයගොල්ලන් සෑම ඔන්ලයින් එකක්ම දීලා තියෙන අපි නැවත නැවත බලන්න පුළුවන් විදියට. ඒ දරුවෝ මේවා ටික හොඳින් අවධාරණය කරන්න ඕගොල්ලන්ට අවශ්‍ය දේ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ පාඩමක් ඉවරන කරන එක විතරක් නෙමෙයි, ඔයා හැම කෙනෙක්ම විභාගෙට ඉතාම සාර්ථකව ලියන්න පුළුවන් හොඳ දැනුමකින් යන්න විභාගෙට. ඒ නිසා හැම කෙනෙක්ම මේක නැවත නැවත බලලා ඊළඟ එක වෙද්දි හොඳින් සන්නද්ධ වෙලා ඉන්න මේ කොටස හොඳින් පුළුවන් වෙනවා. එසම මේ වර්ග ටික වර්ග 11 කටපාඩම් කරන්න යන්න එපා. ඔයාට යම් වරදක් නමින් දුන්නහම ඔයාට ඒක නිවැරදි කරන්න අවශ්‍ය අවබෝධය යොතෙන්දී අවශ්‍ය වෙනවා. ඒ මූලික අවබෝධය විතරක් තියාගන්නේ හොඳටම ඇති. තේරෙනවා? ඒ නිසා ඔබ නැවත නැවත පරිශීලනය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරමු. ප්‍රධාන වර්ගයට අපි ඊළඟ දවසේ යනවා. මොකද්ද? අනාවරණය වන වැරදි, එහෙම නැත්නම් අවිනිශ්චිත ගිණුම් කියන කොටසට අපි ඊළඟ දවසේ යනවා. එතකොට ඒක තමයි විභාගේ වැඩිම වශයෙන් වැරදි එන 80%ක් වැරදි එන්නේ අනාවරණය වන වැරදි වලින්. මේ අනාවරණය නොවන ඒවයි අපිට එක වරදක් වුණ නැත්නම් වැඩ වැරදි දෙකක් වගේ තමයි ගොඩක් ලාඩ ගානක දෙන්නේ. රයිට්. ඒ නිසා ඊළඟ වර්ගය තමයි අපිට අතිශයින්ම වැදගත් වෙන කොටස වෙන්නේ. රයිට්. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරමු. ආයිත්.